ITN ඔබේ පවුලේ නාලිකාව ස්වාධීන රූපවාහිනියේ අද මම කරන මම කැමැතිම වැඩසටහනක් කියලා කියන්න පුළුවන් මේ විනාඩි කීපය මේ අපේ ජීවිතය ඇතුලේ අපේ නිවේදකයන් හැටියට අපි නිෂ්පාදකයන් විසින් අපි වැඩසටහන නිෂ්පාදකයන් විසින් ස්වාධීන රූපවාහිනිය කරන්න අවු සුන්දර නිර්මාණ වලට අපිටත් දායකත්වයක් ලබා දෙන ලැබීම පිළිබඳ අපිට තියෙන අප්‍රමාණ සතුටක්. ඉතින් එවැනි සම්මාන ලැබීම් තුල ඇතය කිරීම තුල ඉන්නවෝ ආදරණීය දෙපලක් එකයි අපි අද කතා කරන්න සූදානම් ඉන්නේ. මම බොහොම ආදරෙන් අද මේ වැඩසටහන පිළිගන්න සූදානම් වන්නේ අපේ වැඩසටහන අංශයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකාවක් වන චන්දිමා ප්‍රේමරත්න මහත්මියව අපි අක්කා කියලා තමයි චන්දිමා අක්කා කියලා නාන්ත්‍රි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහන අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් හැටියට අපිට බොහෝ අංශවල දක්ෂතා පෙන්නපු නිෂ්පාදකවරයෙක්ව මංජුල ඇත්තුගල මංජුල අයියා අපි ආදරෙන් කියලා පිළිගන්නවා අයිබෝවන් කියලා වැඩසටහනට. ඇතර මම කලිනුත් කිව්ව එකයි අපි හරිම සතුටෙන් මේ විශේෂාංගයට මේ ඔබ දෙපළ සමගින් කතා බහ කරන්න කියලා. සුමති සම්මානුලිය ඔබ දෙපළම සම්මානයට පාත්‍ර වෙනවා. ඔබ ඇතුළු කණ්ඩායම් සිදු කළා වූ දක්ෂතාවයන් හැකියාවන් ගැන අපි මේ මතකය පොඩ්ඩක් නැවතත් අවදි කරගනිමු. රූපවාහිනී වාර්තා වැඩසටහන ජනමාධ්‍ය පුකුණේ සුපිපි සියපත මංජුල ඇතුගල හොඳම රූපවාහිනී සංග්‍රාමයේ වැඩසටහන කලා මංජරි චන්දිමා ප්‍රේමරත්න හොඳයි. හොඳම සංගරාමයේ වැඩසටහන හැටියට සුමති සම්මාන උළලේ කලා මංජරි සම්මානයට පාත්‍ර වෙනවා චන්දිමා ප්‍රේමරත්න අක්කා නිෂ්පාදනය කරපු. ඒ වගේම හොඳම වාර්තා වැඩසටහනට සම්මාන හිමි කර ගන්නවා මංජුල ඇතුළ අයියා නිෂ්පාදනය කරපු වැඩසටහන. ඇත්තට මම චන්දිමා අක්කට මුලින්ම යොමු වෙන සූදානම් අක්කේ දැන් මේ සම්මානයක් ලබා ගැනීම කියන එක ITN එකත් එක්ක ඔබට නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙවෙයි. මීට පෙරත් සම්මාන ගණනාවක් ඔබේ වැඩසටහන් තුළට ලැබිලා තියෙනවා. මම කැමතියි ඒ ගැනත් යම් හැඳින්වීමක් කර අද මේ සම්මානය ගැන කතා කරනවා. ඔව් මල්ලි, මට ඉස්සෙල්ලාම Art for You තමයි ප්‍රෝග්‍රෑම් එක අපි පටන් ගත්තේ. කලා මංජරි කියලා ඊට පස්සේ තමයි කලා මංජරි කියන නම වෙනස් වුණේ. ඉස්සෙල්ලාම 2017 වසරේදී හොඳම සංග්‍රාමයේ වැඩසටහන වෙනුවෙන් රයිගම් සම්මානයක් ලැබුණා. ඊට පස්සේ අවුරුදු දෙකක්ම නොමිනේට් වුණා. ඊට පස්සෙත් හොඳම සංග්‍රාමයේ වැඩසටහන වෙනුවෙන් සුමති සම්මානය ලැබුණා. ඊට පස්සේ මෙවරත් හොඳම සංග්‍රාමයේ වැඩසටහන වෙනුවෙන් සුමති සම්මානය හිමි වුණා. ඇත්තරම සතුටක් ඒක. අනිවාර්යයෙන්. ඇත්තරම මේ ඔබ ඇතුළු කණ්ඩායම කරන නිෂ්පාදන කටයුතු හින්දා අපේ ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ ජීවිතය තුළත් යම්කිසි රසාස්වාදයක් වගේම යම් අවබෝධයක් දැනුමක් එකතු කරගන්න මේ වැඩසටහන් වලට හැකියාව ලැබිලා තියෙනවා. අපි කලා මංජරි පොඩ්ඩක් නරඹලෙමු. කලා මංජරි දැන් වෙනතටත් වඩා අතිශය ජනප්‍රිය වැඩසටහනක්. රස්කින් වර එක කියනවා කලාව හැම විටම නිරූපණය කරන්නේ මිනිස් ඇසට පෙනෙන සැබෑ ලෝකයයි කියලා. කලාව ඇත්තටම සැබෑ ලෝකයේ දේවල් ඇසුරින් අපිට හිතන්ට මාර්ගය කියා දෙනවා. අපිට බුද්ධියට යමක් එකතු කරනවා. ඒ නිසා කාට හරි ලෝකේ දකින්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කලාව ඇසුරු කළ යුතුමයි. ඉතින් කලාවේ රස භාව සොයන යාත්‍රාව කලා මංජරි අපි අදත් ආවා. නූතන කලාවේ රසය නිරන්තරයෙන් විඳින්න ඔබට අවස්ථාව තියෙනවා කලා මංජරියේ නැරඹුවොත්. එහෙම සෞම්‍ය ඇතුළු අපි හැමෝටම මේ කුලකේ හරිම ආඩම්බරයක් මේක. මේ නිෂ්පාදන කාර්යයත් එක්ක මේ කණ්ඩායමටම ලැබුණු සම්මානයක් හැටියට තමයි මම මේක දකින්නේ කලා මංජරි ටීම් එකටම. ඒකම මම කැමතියි මංජුලයට යොමු වෙන්න. දැන් මංජුලයි ගොඩක් ඕගොල්ලෝ නිකන් මේ නිෂ්පාදන කටයුතු ආපු අය නෙමෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ හොඳ පරිසරයක් එක්ක ආපු දෙදෙනෙක් ඔබ දෙපළම. මම කැමති ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරනවා නම් මේ හැම දෙයකටම හේතුපාදක වෙන්නේ නැත්තේ ඔබ ලැබපු අධ්‍යාපනයත් එකතු වෙන්නේ නැති. අනිවාර්යෙන්ම ධනස්ක ඇත්තට මේ අවස්ථාව ලබා දෙන මේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ අපේ ඉතිහාසයේ කතා කරොත් එහෙම මේ අපි මම පේරාදෙණි කැම්පස් එකේ ඉස්සරම ෆිල්ම් ඇන් ටෙලිවිෂන් තමයි අධ්‍යයනය කරේ. එහෙදි අපි ෆිල්ම් බලලා ඒ කියන්නේ ඩොකියුමන්ටරි එකක් කරන්නේ කොහොමද, ටෙලිවිෂන් බලලා ඩ්‍රාමා එකක් කරන්නේ කොහොමද, ඒ ප්‍රැක්ටිකල් සහ මේ තියරි දෙකම අපි ලබා ගත්තා. ඒකල මෙහි ආවට පස්සේ තවත් එක අපි පන්නරේ ලබාගෙන
අත්දැකීම් තමයි ඇත්තටම අපිට ජීවිතේට වැදගත් උනේ. චන්දිමංක කැලණිය විශ්වවිද්‍යාලේ. මම කැලණිය විශ්වවිද්‍යාලේ ජන සංයෝජන විශේෂ වේදි උපාධියක් තමයි හැදෑරුවේ. ඒ ලැබපු පන්නරයෙන් තමයි අද මේ වගේ වැඩසටහන් උසස් මේ රසවින්දනයක් සහිත උසස් වැඩසටහන් කරන්න මට ශක්තිය ධෛර්යය ලැබුණේ. කියන්නේ දෙන්නම මාස්ටර්ස්. අනේක තියෙන විශේෂත්වය අපි ITN එකතුලේ ඒ ක්වොලිෆිකේෂන්ස් හැම දෙයක් එකම තමයි මේ නිර්මාණයන් ඔවුන් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ තුල තියෙන ප්‍රමිතිය ඉතාමත් වැදගත්. ඒ ප්‍රමිතිය නිසාවෙන්මයි මේ සම්මානයට පාත්‍ර වෙන්නේ. මංජුලයට හැකියාව ලැබෙන හොඳම වාර්තා වැඩසටහන හැටියට සුමති සම්මාන උළෙලේ සම්මාන හිමි කරගන්නට ඉතින් අපි පොඩ්ඩක් නරඹලා තෙමු මේ මතකයන් එක්ක අවදි කරගන්න. ශ්‍රී ලංකාවේ ජනතා තුළ මාධ්‍ය සිහිනයක් තිබුණා. ඒ තමයි විදේශීය රූපවාහිනී මාධ්‍ය ඇමරිකා එක්සත් රාජ්‍ය බව අතිශයින්ම තැවෙන මේ ප්‍රශ්නයේ සමාජයකම මාධ්‍ය රජෙකුගේ බලය සහ මණ්ඩලයේ ප්‍රවෘත්ති මාධ්‍ය කටයුතු ඩාවින්ගේ මතයට අනුව පාණ්ඩවගේ පීපල් ඔෆ් මෑන්කයින්. අනුවට වසක් උපරිම ආයුෂ බලදා දැන් නික්ම ගිය මාධ්‍ය මහඇතුළු කලාකීර්ති එඩ්වින් ආර්යදාසයන්. ජනසන්නිවේදනයේ බාහැතුරු එඩ්වින් ආර්යදාසයන් පිරි මැසිය නොහැකි හිඩසක් ඉදිරි කර දැයින් සමුගෙන ගියද සැබවින්ම ලාංකේය සන්නිවේදන වංශකතාවේ එතුමාගේ නාමය සැමදා නොමැකෙන ලෙස ලියවී තිබේවි. මම ඊගාව භවයේ බාපොත්ති මුටිසිල්ලා අද භවය සාර්ථක කරගන්නවා. මිනිසෙකු හැටියට පරෝපකාරී ජීවිතයක් ගත කරපු හැටියට මානව භක්තියෙන් යුක්තව කාටවත් හානියක් වරදක් කරන්න මොහොතක්වත් නොසිතන කැහැට මම මුළු ජීවිතයක් ගත කරනවා. මගේ අනාගත භවයත් මෙහා සමාන වී කියන හැඟීම මගේ තුති සිරිපාදෙත් නැඟුතින් ඉඳිකට පහන ඉගට ඒව පාස් කරලා යනවා කියන එක දන්නවනේ. ඒ වගේ යම්සි තත්ත්වයකට අපි ආධ්‍යාත්මික හරිගස් කරත් අපි දන්නවා දැන් ඒව පාස් කරන ඇවිත් තියෙනවා. අපිට අනිවාර්යයෙන්ම ශ්‍රීපාද යන ගන්නේ. අපි මාධ්‍ය ක්ෂේත්‍රයේ පතාක යෝධය කියන්න පුළුවන්. අපිට ඔහු ගැන තමා මේ නිර්මාණය ඔබ ඉදිරිපත් කළේ. ඇත්තම මේ මංජුලය ගැන කතා කරද්දී ඔයා මේ ඩොකියුමෙන්ටරි මේ ශානරය වගේම හැබැයි වාගේ තවත් බොහොම ජනප්‍රිය වැඩසටහන් තියෙනවා. අපි වෙනසෙන් ආරම්භ කරාම ඊට පස්සේ ට්‍රැවල් ගර්ල්, එතකොට තව විවිධාකාර මේ එන්ටර්ටේන්මන්ට් පැත්තේ තියෙන වැඩසටහන් ගොඩක්. අපි මතකද එතුමා එතුමී කියලා එකක් කරා ඔබ. හා තමයි මේ ප්‍රසන්ට් කරේ. ඇත්තම ඒක මේ මෙහෙමයි. ඒ කියන්නේ අපිට ලැබෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජනය ගන්නවා සහ මම ගොඩක් ඩොකියුමෙන්ටරි පැත්තට මම ගොඩක් මුලින්දම ආසා කරා. ඒක ඇත්තටම අපි රිසර්ච් එකක්. ඒ කියන්නේ ඒ ඩොකියුමෙන්ටරි එක කියන්නේ ඇත්තටම රිසර්ච් එකක්. මම ඔයිට ඉස්සෙල්ලත් අපේ ධර්මසේන පතිරාජ සර් ගැන ඩොකියුමෙන්ටරි එකක් කරා. ඒකෙත් මට සුමති සහ රාජ සම්මාන ඒවා හම්බුණා. ඊට පස්සේ දැන් මේ එඩ්වින් ආරිදාසගේ ඩොකියුමෙන්ටරියත් එහෙම. ඒ කියන්නේ ඇත්තට මේ චරිත ගැන හොයන් ලැබෙනවා කියන එකත් අපේ ජීවිතයේ යම් දෙයක් ලබා ගන්න ලොකු අවස්ථාවක්. ඒ කැට්ටිය කියන දෙයක් ඉගෙන හැම වචනයක් වාක්‍යයක්ම අපිට ජීවිතයට ඉගෙන ගන්න දෙයක්. ඉතින් මේ ගොඩක් මහන්සි වෙලා ඒ ගැන ඒ කට්ටියගේ ජීවිතය ගැන හොයලා කියන්නේ මේ එඩ්වින් ආරිදාස වගේ ඩොකියුමෙන්ට් ගොඩක් විශේෂයි. විශේෂයි කියන්නේ මේ තුමා මේ කියන්නේ අපාතරින් විය වුණාට පස්සේ තමයි මට මේක කරන්න කියලා මේ මට එතකොට හිටියේ අපේ සුදත් රෝහණ සභාපතිතුමා. එතුමා තමයි කිව්වේ මේක නිෂ්පාදනයක අපේ DJM ඒ සරත් කුමාර පෙරම හත්යත් එක්ක කිව්වේ වැඩේ කරන්න කියලා. ඊට පස්සේ මම ඇත්තටම මේ කියන්නේ හොඳ වෙලාවට ඇත්තටම මතක් කරා වෙනසට මම අවුරුදු කියන්නේ 2014 විතර එඩ්වින් සර්ගේ ඩොකි මේ ඩිස්කෂන් එකක් කරලා තිබුණා. ඒකේ සර්ගේ ජීවිතය ගැන සර්ගේ ඒ හැම විෂයක් ගැනම සර් කතා කරලා තිබ්බා. ඒක ඊට පස්සේ අපි තව ප්‍රෝග්‍රෑම් මෙහෙ මේ එඩ්වින් සර් ආවට පස්සේ අපි කරපු මේ ස්ටුඩියෝ එක කරපු ඉන්ටර්වයු ඒ ඔක්කොම ප්‍රෝග්‍රෑම් ආකයි විෂුවල් තමයි ගොඩක් ඇත්තටම මේක මට බාධක වුණේ. ඊට අමතරව තව මේ කියන්නේ අපි අලුතෙන් ෂූට් කරන්න හැතර හම්බුනේ මේ අවමංගල උත්සවයේ විෂුවල් ටිකක් විතරයි මේකේ. අනිත් ඔක්කොම මම එතුමා මුලින් කියන්නේ එක එක ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධිත ඒවායින් තමයි එකතු කරලා තමයි මේ වැඩේ කරේ ඇත්තට. අනිවාර්යයෙන්. චන්දිමක දැන් ස්වාධීන රූපවාහිනි මහගෙදර අවුරුදු කීයක්ද? අවුරුදු 23ක්. අවුරුදු 23ක්.
ජීවිතය ඇතරම ශන්දිමාගේ ඔයා මේ කරපු නිර්මාණයක ඔයාට මේ ඇතරම කිව්ව දේ මංජුලයා කිව්වා ඕන තරම් තියෙනවා ආකයිස්සල වැඩසටහන් සහ කරපු දේවල් කියලා. මේ මහගෙදර නිෂ්පාදකවරියක් වෙන්න ලැබුණු එක ඇතරම ඔයා දකින්නේ කොයි වගේ භාගයකටද? ඔයා පළවෙනි දවසේ මේ ගේට් එකෙන් ඇතුළට ආපු ස්වාධීන රූපවාහිනියට ඔයා මේ වගේ සම්මාන ගණී කියලා මං හිතන්නේ ඔයා හිතාගෙන ඉන්න නැතුව ඇති. හැබැයි ඔයා හරිම හොඳ කාර්යයක් කරලා තියෙනවා. අපිට කියන්න ඔගේ සතුට ඔයාගේ. ඇත්තටම මම ස්වාධීන රූපණයට සම්බන්ධ වෙන්නේ 1999 අවුරුද්දේ. ඒ කියන්නේ මම කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදි උපාධිය හදාරන අන්තිම අවුරුද්දේ. තමයි අපි ප්‍රැක්ටිකල් වලට ප්‍රායෝගික පුහුණුවට තමයි ITN එකට ආවේ. ඒ ඇවිල්ලා නැවතුන ගමන තමයි මේ මාස 6ක ප්‍රායෝගික පුහුණුවක් තිබුණා. ඉතින් ඊට පස්සේ ඒ කාලේ හිටියේ නියෝජ්‍ය සාමාජික අධිකාරි වැඩසටහන ඉදිරි හිටියේ රංජිත් හේවාබටගේ මහත්මයා හිටියේ. එතුමාව ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. එතුමා කිව්වා ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ළමයි ඔයගොල්ලෝ මෙහි පුරුදු වෙලා පුහුණු වෙලා ඔයගොල්ලෝ එළියට යන එක අපරාධයක්. එහෙම කියලා තමයි එතුමා අපිව දෛනික පදනමට, ඒ කියන්නේ ඩේස් පේ වලට අරගෙන අපිව තියාගත්තේ. ඉතින් එදා ඉඳන් ITN එකේ වැඩ කරනවා. ඊට පස්සේ ඉතින් අපි කොන්ත්‍රාත් පදනම, ඊට පස්සේ ස්ථීර සේවකෙක් බවට පත් වුණා. එදා ඉඳන් අද වෙනකම් වැඩසටහන් රාශියක් ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඇත්තටම සතුටුයි, මොකද මම ඉගෙන ගත්තේ ජනසන්නිවේදන මාධ්‍ය. ඉතින් මට ඒ මම ඉගෙන ගත්ත දේවල් වලින් මට ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා සමාජයට, රටට, හැම දෙයකටම. ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපනික වටිනාකමක් සහිත මේ දැන් කලා මංජරි වැඩසටහන වුණත් ඒක කලාව, අධ්‍යාපනය සහ රස වින්දනය මේ කියන හැම ශාස්ත්‍රයක්ම සම්පූර්ණ කරපු ඒ කලාවට ආදරය කරන, කලාව හදාරන විද්‍යාර්ථීන්ට හොඳ තෝතැන්නක් වුණා. ඉතින් මට ඇත්තටම හරිම සතුටුයි මේ වගේ ආයතනයකට ඇවිල්ලා මට වැඩ කරන්න ලැබිච්ච එක ගැන. මොකද මම ඉගෙන ගත්තේ දේ මට සමාජයට, රටට දෙන්න පුළුවන්කම ලැබුණ මේ වගේ ආයතනයකට ආපු නිසා. අනිවාර්යයි. ඒ ඇත්තටම එහි අපිටත් ඉතින් සාක්ෂිකරුවෝ බවට පත් වෙන්න පුළුවන් වුණා. අපිත් ඔය වැඩසටහන් වල ඉඳලා තියෙනවා. ඒක හරිම සතුටට කාරණයක්. මංජුල ඇත්තටම කියනකෝ දැන් ගොඩක් තරඟකාරී බවක් තියෙනවා මාධ්‍ය ලෝකයේ ගත්තාම. වැඩසටහන් වල වෙන්න පුළුවන් තවත් නාලිකා එක්ක එකට තරඟ කරන්න සිද්ධ වෙනවා ස්වාධීන රූපවාහිනී ආයතනයක් හැටියට. දැන් ඔබටත් ඒ අත්දැකීම් ලැබිලා තියෙනවා විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමත් එක්ක සමාජයට දෙයක් තිළින කරද්දී. ඇත්තටම දැන් ඔය තරඟයට මුහුණ දෙද්දී හොඳ දෙයක් ජනප්‍රිය කරවීම කියන කාරණයට ටිකක් අමාරු වැඩක් කියලා සමහරු කියනවා. හැබැයි ඔබ ඇතුළු පිරිස කරපු වැඩ අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. මොකද ඒ හේතුව? ඇත්තටම නස්කෝමේ ඇත්තටම දැන් ගොඩක් අර ජනප්‍රිය සංස්කෘතිය සහ සම්භාව්‍ය සංස්කෘතිය දෙකක් යනවා. නමුත් මේ අපි හොඳ වැඩක් කරනවා නම් ඒක අපි කැපවීමෙන් මහන්සියෙන් හරියට කරනවා නම් අනිවාර්යෙන් එතන ජයග්‍රහණය සහ එතන තියෙනවා. එතන මේ අපිට ලැබෙන්න ඕන දේ අපි කැපවීම එතනින් හම්බ වෙනවා. දැන් මෙතන මේ සම්මාන ගැන කතා කරොත් එහෙම ඒත් එහෙම අපි ඒ කියන්නේ හැමදේම අපි අර දෙයක් ඉගෙන ගත්තට පස්සේ අපිට මේක උඩින් පල්ලෙන් අත ගාලා මේක කරන්න බෑ. ඒ ડોකියුමන්ට් එකක් මම ડોකියුමන්ට් වලටම දාලා මම මේ කතා කරොත් එහෙම කාගේ දැන් එඩ්වින් ආරිදාස ගැන කතා කරොත් එහෙම සර්ගේ ජීවිතේ මට ලොකුම අභියෝගයක් වුණා. මේ සර්ගේ මොන කෑල්ලද මම අල්ලගන්නේ මේ වැඩේ ප්‍රෝග්‍රෑම් එකට විනාඩි මේක පැයක ડોකියුමන්ට් එක. එතකොට මේ පැයකින් මෙයාගේ 98ක් විතර 98ක ජීවිතයක් කොහොමද මම පැයකට ගොනු කරන්නේ කොහොමද කියන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි. එතකොට අපි අර ජීවිතේ විශේෂ අවස්ථා එක එඩ්වින් ආරිදාස කියන අර ඇවිදින විශ්වකෝෂයක්. ඒ කියන්නේ එතුමා මාධ්‍ය ගැන, සමාජය හැම දෙයක් ගැනම කියන්න බෑ අපිට. අතර මේක අන්න ඒ වගේ තමයි. එතකොට අපිට අපි අර බොරු කරන්න බෑ කියන්නේ අර එක කෑල්ලක් හරි මිස් වුණොත් ඒකත් අපි හිතින් දන්නවා මේක අපි අයින් කරා. නමුත් මේක තිබ්බනම් තව හොඳයි කියලා අපි සමහරවිට මේ වැඩේ කරාට පස්සෙත් හම්බුණ සමහර විස්තර. නමුත් ඒක වැඩේ ඉවරයි, ටෙලිකාස්ට් වලත් ඉවරයි. ඒක අපරාධ කියලා හිතන අර ඉගෙන ගත්තාම හරි දේ හරියටම කරන්න කළ යුතුයි අනිවාර්යයෙන්. ඒ ඒ ඒක තමයි ඇත්තරම මේ ඔබතුමා කිව්වාගේ මේ ජනප්‍රිය සංස්කෘතියේ හරි මොකක් හරි අපි මේ සම්භාවිසා මේ සංස්කෘතියේ හරි මේ අපිට ඒක පන්නරේ ලැබෙන්නේ මේ ඒ විදිහට හරියට කරොත්. අනිත් එක ඕන් එක ලැබෙන ඇසුර දැන් පරිගණක එක මම හිතන්නේ ආශ්‍රය කරනවා කියන කරක් ගන්නවා කියන රටවට ඒ කියන්නේ දැනුම් ගොඩක් ජීවිතේට එකතු වෙනවා කියන එක. හරිම වාසනාවක් ඒක. අනිවාර්යයෙන්. මම කැමති චන්දිමාක්කෙන් අහන්න දැන් චන්දිමාක්ක දැන් මේ වැඩසටහනට සම්මාන ලැබුණාට ඔබේ තවත් ජනප්‍රිය වැඩසටහන් කීපයක් තියෙනවා. අපි හින්දි භාරතයේත් එකතු වෙන වැඩසටහන ඔබට සම්බන්ධ ඔබ හරි ආදරෙන් කැමැත්තෙන් කරන වැඩසටහනක්. මම හිතන්නේ ඔබ ඒ ගැනත් අධ්‍යාපනයක් හදාරලා තියෙනවා නේද හින්දි භාෂාව ඒ සම්බන්ධයෙන්? මම පුංචි කාලේ ඉඳන්ම ඇත්තටම හින්දි
ෆිල්ම්ස් බලනවා. හහ්. ඒ වගේම මම හරි ආසා කරන භාෂාවක් හින්දි කියලා කියන්නේ. මම ඇත්තටම කැම්පස් එකේ ඉද්දැද්දි මම හින්දි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉන්දියන් කල්චර් සෙන්ටර් එකට ගිහිල්ලත් කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ සිරි කහවල මහත්මාගිනුත් ඉගෙන ගත්තා. දැනටත් ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්නවා කියන එක මේ කාලයක් නැහැ නේ මුළු ජීවිත කාලෙම අපි හැම දෙයක්ම කරන්නේ ඉගෙන ගන්න. මම හැම දෙයක් මම කරන හැම දෙයකින් මම අලුත් දෙයක් මම ඉගෙන ගන්නවා. ඉතින් දැනට මේ රිදම් ඔෆ් ඉන්ඩියා බොලිවුඩ් එවර්ග්‍රීන් වගේ වැඩසටහන් දැන් මේ දවස්වල ටෙලිකාස්ට් වෙනවා. ඉතින් මට දැනුනේ මෙහෙම දැන් හින්දි කියන එක නොදැන යන මට වැඩිය ඉගෙනගෙන යන එක ඒක හරිම ප්‍රයෝජනවත් නේ ඒක අපිට වැදගත් දෙයක් නේ ඒ නිසා තමයි මම හින්දි භාෂාව ඉගෙන ගත්තේ ඒක පුදුම කැමැත්තක් තියෙනවා ඉස්සරින්දම්ම හින්දි භාෂාවට හින්දි සින්දුවට ෆිල්ම්ස් වලට ඒ කියන්නේ ඇත්තටම මම ඒ කියන්නේ මාස්ටර්ස් වලටත් මම මගේ තීසිස් එක කරුවේ හින්දි සිනමාව ගැන ඉතින් එහෙනම් දැන් සිනමාව ගැනත් තව වැඩසටහනකුත් කරනවා ඔව් දැන් සිල්වර් ස්ක්‍රීන් කියලා සිංහල සිනමාව සහ තෙලිඟු හින්දි කොලිවුඩ් හැම සිනමාවක් මේ වැඩසටහනෙත් අන්තර්ගත වෙනවා ඉතින් සිනමාව ගැන ඇත්තටම මට හරි ආදරේ කියන්නේ කලාවට මම ගොඩක් ආදරේ කෙනෙක් ඉතින් ඒ ඔස්සේම තමයි ඉස්සරහට ඉදිරියට යන්නත් මම කල්පනා කරන්නේ මන්චුලයේ ජීවිතය කියන්නේ හරිම අභියෝග තියෙන දෙයක්. වැඩසටහනක් කරනවා කියන්නේ විශේෂයෙන් සජීවී විකාශයක් වෙන්න පුළුවන්, පටිගත කිරීමක් වෙන්න පුළුවන්. ඔබ රටේ හැම තැනම කරක් ගහලා ගල් උඩද අරේද මේද හැම තැනම රිංගලා වැඩසටහන් කරලා තියෙනවා. ඔබේ අනාගතේ අපිට තව මිනිත්තු කීපයක් ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ස්ක්‍රීන් එකක් කැමරාවක් ඉස්සරහට එනවා හරිම අඩුයි. හැබැයි ජීවිතයේ යම් අපේක්ෂාවක් ඇති අනාගතය වෙනුවෙන් තවත් වැඩසටහන් එක්ක ගමන් කරන්න අපි කැමති ඒ ගැන මතක් කරනවා. ඔව් දනස්ක ඇත්තටම අපි ඉගෙනගත්ත දේ ඉස්සරහට ගෙනියන්න ඒ කියන්නේ මෙතනින් නතර කරන්න නෙවෙයි අපි අරමුණ ඉස්සරහට ගෙනියන්න කරලා ඒ කියන්නේ අපි කාලේ දැන් මාත් අවුරුදු 16ක් 17ක් වෙනවා දැන් IT එකේ. එතකොට දැන් ඒ කියන්නේ හැම මොහොතකම අපි මොකක් හරි කැපවීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ අපිට සමාජලාඩ වැඩවලට කියලා කන්නේ බොන්නේ නැතුව නිදි මරාගෙන ඒ වගේ වැඩ කරන්නේ. එතකොට අපි කැපවීම මේ මොහොතින් නිකන් අතහැරලා දාන්න අපි කැමති නැහැ. ඒ කියන්නේ ඒ ගැන අප මහන්සියක් තියෙනවා. ඒ මහන්සි වෙච්ච ප්‍රමාණයක් තියෙනවානේ. ඉතින් ඒකට අපි තවත් උපරිමයෙන් කැප් වෙලා ඉදිරියටත් ලස්සන වැඩසටහන් ඒ කියන්නේ ජනප්‍රිය වගේම මේ වගේ සම්මාන ගන්න පුළුවන් වැඩසටහන් කරන්න තමයි අදහස. ඒ වගේම මට මතක් කරන්න ඕනේ පොඩ්ඩක් මේ අපේ මේ ડોකියුමෙන්ටරි මට ඔකේ පිටපත හදිස්සියෙම ඒ කියන්නේ අපි සමාන දවස් දෙකෙන් තුනෙන් ගොඩ නිෂ්පාදනය කරන්න ගිහම අපි ඉක්මනට වැඩක් කරන්න ඕනේ. නමුත් එතකොට ඒ වෙලාව බලන්න නැතුව මට අජිත් මෙන්ඩිස් මහත්තයා මතක් කරන්න මම පිටපත සකස් කරේ එතුමා. එතුම සහ සහය දීපු ගොඩක් කට්ටිය ඉන්නවා ඒ කට්ටියටත් උදව් මේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ දැනට ආයතනයේ දැනට වැඩසටහන් ගත්තෝ ට්‍රැවල් ගර්ල් වැඩසටහන දැනට යනවා. ඉතින් හැම එකම ඉතින් ඒ කියන්නේ තමන් කරන වැඩෙන් තෘප්තියක් ලබනවා සහ ඒක කැපවීමෙන් කරනවා. හොඳයි. ඉතින් ඔබ දෙපළටම ඇත්තටම කියනවා නම් ඔබ දෙපළ නිෂ්පාදන කටයුතු කරනවා වගේම තමයි ඔබට මතක් කරන ඔබ හැමතිස්සම ආදරෙන් මතක් කරන පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ අපේ අපිව හැමදෙනාම ලස්සනට ඔබට හැඩවැඩ කරන අපේ මේකප් අංශය. එතකොට කාර්මිකාංශයේ ඉන්න රියුදුරු මහත්තුරු, කැමරා ශිල්පීන්, අපේ ආලෝක කරන ශිල්පීන්, මේ ස්ටුඩියෝ සෙටප්ස් හදන මේ හැමදෙනාම, ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ඒ හැමදෙනාම අපි මේ වෙලාවේ ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන මේ සම්මානය කියන්නේ භෞතික දෙයක් වුණත් අතිශය හැඟීමක් තව ඉදිරියට පන්නරයක් අපිට අනාගතය වෙනුවෙන් තව හොඳ නිර්මාණ ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් ඉටු කරන්න. අපි ඔබ දෙපළටම ආයුබෝවන් කියලා සමුදෙනවා. ජයග්‍රාහී දවසක් ආයි අවුරුද්දක තව සම්මානයක මම කැමතියි මේ වගේම ඉන්ටර්විව් එකක් කරන්න. අපි ජය ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළටම. ස්තුතියි. අපිත් එක්ක රැඳිලා ඉන්න ස්වාධීන රූපවාහිනිය සම්මානනීය නාලිකාව සමඟ.